සියල දෙනාම සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. තවත් වතාවක් සාදුකාරයක් දෙන්න. සමන්ත චංක වාලේසු අන්තගංචන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ චේ උපතිදං කෝදං රතං බන්තං තමහං රෝමි බ්‍රාහ්මනන්ති පිනතුනි පින්වත් දරුවනි තොලෝක ධාතුවක බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම හැමදාම සිද්ධ වෙන දෙයක් නෙවෙයි කාලාන්තරයකින් සිද්ධ වෙන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉවසීම කියන කාරණය හැමෝටම ශ්‍රේෂ්ඨ කාරණයක් යෝචේ උප්පතිදං කෝදං රතං බන්තං වදාරේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක්ට තරහවක් ක්‍රෝධයක් ඉපදුනොත් ඒ කෙනා වේගෙන් ධාවනය කියන රතයක් වගේ වහ වහා මේ ක්‍රෝධය යටපත් කරගන්නව නම් නැති කරගන්නව නම් අන්න ඒ කෙනා බුදුරජාන් වහන්සේ කියනවා මම අන්න ඒ කෙනාට කියනවා රියදුරෙක් කියලා අනිත් හැමෝම නිකං රැහෙන අතරගත් රියදුරෝ පමණයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අන්න ඒකයි පින්නතුනේ කියන්නේ මේ ක්‍රෝධය කියන කාරණය මොන දෙයකට හේතුවක් වෙන්නේ? දියුණුවටද පිරිහීමටද? පිරිහීමට කාරණයක් වෙනවා ක්‍රෝධය කියන කාරණය. පිනතුනි එක කතාවක් තියෙනවා අප මහා බෝසතාණන් වහන්සේ ගැන සමහරක් වෙලාවට මේක අහලත් ඇතුළේ ඇති මේ පුංචි දරුවෝ. එක වෙලාවක එක ජාතියක අප මහා බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබලා තමන්ට ඒ උපතින් ලැබෙච්ච ධන දානි වස්තු සම්භාරය ලොකු වුණාට පස්සේ මේ ගිහි ජීවිතයේ කෙරෙහි කලකිරිලා මේ දෝගී මගේ යාචක හැමෝටම දන් දෙනවා දන් දීලා මොනවහන්සේ ඍෂි පරුජාවෙන් පැවිදි වෙනවා ඒ කියන්නේ ඍෂිවරයෙක් විදිහට පැවිදි වෙනවා පැවිදි වෙලා මුණාසේ හිමාලයට ගිහිල්ලා වැඩ වාසය කරනවා
හිමාලයට ගිහිල්ලා වැඩ වාසය කරලා ඔය තාපසවරුන්ගේ තියෙන පිනතුනේ කාලෙකට එනවා ලුණු ඇඹුල් සේවනය කරන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කැලේ ඇතුළේ ඉඳලා ගොඩාක් කල් කැලේ ඇතුළේ තියෙන ගේටි ආදිය අනුභව කරලා කාලෙකට එනවා මිනිසුන් අතරට මිනිසුන් දෙන්නා වූ දානයන් පිළිගන්න. ඒකටයි කියන්නේ ලුණු ඇඹුල් සේවනය කරනවා කියලා. ඉතින් පින්නතුනි මේ අවස්ථාවේ අප මහා බෝසතාණන් වහන්සේ තන්නේ වගේ වැඩියා. මේ පුංචි දරුව අහගන්න හොඳට. ඒ වගේ වැඩියට පස්සේ මේ මිනිස්සු බොහෝම හොඳ විදියට සංග්‍රහ කරනවා, දන් දෙනවා ආදී බොහෝම ආකාරයෙන් පින් රැස් කරගන්න අප මහා බෝසතාණන් වහන්සේට දන් දීලා. මේ අතර පිනදිනේ ඒ කාලේ බරණැස් නුවර කසී කියන ඒ රාජ්‍ය කරන රජතුමාගේ උයනේ තමයි අප මහා බෝසතාණන් වහන්සේ වැඩ සිටියේ. ඉතින් මේ එක වෙලාවක අපි බෝසතාණන් වහන්සේ ඉන්නකොට දරුවනේ මේ රජතුමා තමගේ නාටක ස්ටුඩියෝ එකේ ඉන්නවා. ඒ කියන්නේ යාළගේ වැඩේ, යාළගේ සේවාව, නටනවා, ගායනවා, ඒකෙන් රජතුමා සතුටු කරන එක. ඉතින් මෙහෙම ආවට පස්සේ මොකද උනේ? බෝසතාණන් වහන්සේ ඉන්නවා අර රජතුමා මොකද කරන්නේ? අර නාටක ස්ත්‍රීන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් ආදී බල බල සතුට වෙනවා. මේ වෙලාවේ මේ රජතුමාට එක නාටක ස්ත්‍රියක්, ඒ කියන්නේ මේ නැටුම්, වැයුම්, ඒ කියන්නේ ඒ වගේ දේවල්ෙන් සතුට කරන ස්ත්‍රියකගේ උකුලෙහි මහන්සිය නිසා, බීමතෙන් හිසිටිය නිසා නිඳ ගියා. නිඳ ගියාට පස්සේ අර නාටක ස්ත්‍රියෝ දැන් ඉතින් අපිත් මේ රජතුමාව සතුටු කරලා වැඩක් නැහනේ, අපිටත් කරන්න අපිත් මේ උයනේ හොඳට සිරිනරඹමු කියලා අර ඒකේ වාද්‍ය භාණ්ඩ එහෙමම තියලා කැලේ වනේ ඇතුළට ලස්සන නරඹන්න ගියා. මේ අතරේ දැක්කා අප මහා බෝසතාණන් වහන්සේ ගහක් මුල වැඩ සිටිනවා. මම කවුරු ගැනද කියන්නේ? බෝසතාණන් වහන්සේ ගැන. මම අතරමැදි ප්‍රශ්න අහනවා කියන්න ඕනේ හොඳේ. මේ හිටියේ බෝසතාණන් වහන්සේ තමා. එතකොට කවුද මේ බෝසතාණන් වහන්සේගේ නම? ශාන්තිවාදී තාපසතුමා. අහලා තියෙනවද? අහලා නැහැ. ගොඩක් අය අහලා නැහැ. සමහරක් ඉස්කෝලවල දව උගන්වන්නේ නැහැ. ගොඩාක් ළමයිගේ ඔළුවට දාන විස බීජ දාන්න ඕනේ හැම එකම දාලා. සමහරක් අය කියනවා සිදුහත් කුමාරයා ඉපදිලා නෙළුම් මල් හතකින් වැඩි නැහැ කියනවා. එතකොට දස බිම්බරක් මරුසෙනක පරදලා නෙවෙයි බුදුරජාණන් වහන්සේ බුදු වුණේ කියනවා. ඉතින් සමහරක් අය ඒත් කියනවා බුදු කෙනෙක් පහළ වුණෙත් නැහැ කියනවා. ඉතින් එහෙම එහෙම තරග මිසක් මේ දරුවන්ට උගන්වන්නේ දෙන්න ඕන දේවල් ටික නෙමෙයි. අන්තිමට ඒ ළමයි ටික ඒ ඔළුවට අරගෙන පන්දම් පත්තු කරගෙන මේ ධර්මයට ගරිහා කරලා මැරිලා අපාය යනවා මිසක් වෙනදුනි සිද්ධ වෙන දෙයක් නැහැ. එදෙනින් එහාට හරයක් නැහැ. ඒ හින්දා හොඳට අහගන්න දරුවනි, මේ ශාන්තිවාදී අප මහා බෝසතාණන් වහන්සේ මේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ නියති විවරණ ගත්තු බුදු වෙන්න පෙරම් පුරණ මේ අපේ බුදුරජාණන් වහන්සේ බෝසත්ත්වදී. ඉතින් මෙහෙම ඉන්නකොට අර අන අර නාටක ස්ත්‍රිය කිව්වා, එක්කෙනෙක් කිව්වා අන්න අතන තාපසයෙක් වැඩ සිටිනවා, අපි ගිහිල්ලා බණ ටිකක් අහමු කියලා ගිහිල්ලා ඉඳගෙන මේ බෝසතාණන් වහන්සේ ළඟින් ඉඳගෙන බණ කියන්න කිව්වා. බණ කිව්වා කියන්නේ ඊට පස්සේ බෝසතාණන් වහන්සේ අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරනවා. ඉතින් මේ එක පාටම අර උකුලේ තියාගෙන හිටපු ඉස්ත්‍රිය කියනවා රජතුමාට කොණිටලා කියනවා අන්න ඔහේගේ නාටක ස්ටුඩියෝ ටික අන්න අතන තාපසේක් වට කරගෙන ඉන්නවා. ඔහේ මොකද මෙතන කරන්නේ? ඉක්මනට ගිහලා මොන හරි කරනවා කියලා. ඉතින් පින්නතුනි මේ රජතුමාගේ නපුරුකම දුෂ්ටකම කියන්නේ ඒ වෙලාවෙම අමෝරාගෙන කඩුවක් යන බෝසතාණන් වහන්සේට අයින්න ඇනලා ඝාතනය කරන්න යන්නේ. ඉතින් මෙහෙම ගියාට පස්සේ එදිනෙකට පණිත් නාටකයේ තන් ඉස්සලාම ඉස්සරහට පැනලා කඩු උදුර ගත්තා. කඩු උදුරගෙන මොකද්ද කරේ? පැත්තකට කරා. අන්තිමේට
කිව්වා තාපසය ඔබ මොනවාදීද කියලා ඇහුවා මහරජතුමනි මම ශාන්තිවාදී කිව්වා ශාන්තිවාදී කියන්නේ මොකද්ද මම ඉවසනවා මට බැන්නත් කවුරුත් මට ගැහුවත් කෙනෙහිලිකම් කරත් රජතුමනි මං ඉවසනවා ඒ ශාන්තිවාදී භාවයේ ඉවසීම මංගාව තියෙනවා කිව්වා තේ වෙලාවේ ආ එහෙමද කියලා අර රජතුමාගේ රජතුමාගේ හිතේ තිබ්බ තරහටත් එක්කන් ඉස්සෙල්ලාම අත් දෙක කැපුවා අත් දෙකයි කකුල් දෙකයි කපලා ඉස්සෙල්ලාම ඊට පස්සේ අහනවා ආ තාපසය දැන් ඔබේ ඉවසීම තියෙනවද කියලා අහනවා මා අර බලන්න දරුවනේ අපේ බුදුරජාණන් වහන්සේ තරම් සසරේ ඉවසපු කෙනෙක් නැහැ බුදුරජාණන් වහන්සේ කියනවා එක වෙලාවක මම අනන්ත සංසාරේ මේ ලේ මස් ආදී දන් දීලා මගේ අඹුදරුවන් රාජ්‍ය පවා දන් දීලා මං පුරපු බෝසත් කාලය ඒ වගේ මම මේ සංසාරයේ පුරපු පාරමිතාව කවුරුන් හරි කෙනෙක් අවිශ්වාස කරනවා නම් ඒ කෙනාගේ සැකය පිණිස පවතිනවා නම් ඒ කෙනා සැක කරනවා නම් අන්න ඒකේ කෙනාගේ බොහෝ කාලයක් දුක පිණිස පවතිනවා කියලා කිව්වා දාලුවනේ හිතන්න එපා මේ අපි හදලවත් මේ මේ කතා වලින් කියලවත් මේ මේ අපිට හිතුව මතේ දේවල් කියනවා කියලා නෑ පින්නතුනි පින්නා දාලුවනේ බුදුරජාණන් වහන්සේ බුදුණයි පස්සේ එක භික්ෂුන් වහන්සේ නමක් කරමුණු කරගෙන තමයි දේශනා කරේ කවුද මේ භික්ෂුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට හරියට තරහ යනවා හරියට තරහ ගියාන් පස්සේ මේ ඒ අරමුණු කරගෙන තමා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතේ අතීතේ පුද්ගලයේ පුද්ගලයෝ තමන්ගේ අත් පා කන් ආස්ථාදියත් කපලා ලේ වැගිරෙද්දී ඒ උත්තමයෝ ඉවසුවා කියලා ඊට පස්සේ තමා භික්ෂුන් වහන්සේලාගේ ආරාධනෙන් මේ ජාතක දේශනාව දේශනා කරන්න ආරම්භ කළේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මිසක් දේශනා කරේ මේ වර්තමාන කාලයේ භික්ෂුන් වහන්සේලාවත් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ගුණ වයන්ද කියලා හිතාගෙන දේශනා කරපු මහරහතන් වහන්සේලාවත් නෙවෙයි මේක සම්පූර්ණයෙන්ම නිර්මල බුද්ධ වචනය බුදුරජාණන් වහන්සේ ආදර්ශයේ පිණිසයි දරුවනි මේ දේවල් දේශනා කරන්නේ එහෙම හොඳට අහගන්න හැමතැනම මේ වහන්න හම්බෙන්නේ නැහැ හැමදාම ඇහෙන්නේ නැහැ මොකද ඉස්කෝල පන්ති අදින් ගොඩක් දේවල් වල හින්දා බණක් අහනවා කියන එක කියන්න බෑ ඉතින් පොඩි දරුවෙක් ඉතින් මෙතනත් බොහොම අමාරු වෙන්නේ දැන් මේ ඉන්නේ බණ අහනවා කියලා ඉතින් අර ජාතක කතාවක් කියන නිසා ඉන්නව නැත්තම් අපි මෙතන චතුරාර්ය සත්‍ය ගැන දේශනාවක් කරන්න ගියොත් එහෙම ළමයි දන්නේ නැහැ අපි දන්නේ නැහැ අන්තිමේට මොකද්ද වෙන්නේ කියලා ඉතින් ඒ තරම් ගැඹුරු දේවල් ඉස්සල්ලාම දරුවන්ට හොඳ නැහැ ඒ නිසා මේ ජාතක දේශනාව කියන ආදර්ශමත් මේ දේවල් වලින් ඕගොල්ලන්ට කියලා දෙන්නේ ඒ වෙලාවේ ආහෙම මේ රජතුමා ආපහු වතාවක් ආහෙමද තාපසය ඉන්න මම ඔයාගේ උඹේ ශාන්තිය මම බලන්නම් කියලා ඊට පස්සේ ආයේ කන් දෙකයි නහයයි ආයේ කපනවා ඊට පස්සේ කස වලින් පහර දීලා ආයේ රජතුමා අහනවා තාපසය දැන් ඔබේ ඉවසීම ශාන්තිවාදීභාවය තියෙනවද කියලා අහනවා මහරජතුමනි ඔව් මං මගේ ශාන්තිවාදී භාවය මං ඉවසීම තාමත් තියෙනවා කියනවා බලන්න පිනතුනි දරුවනි බලන්න අපේ අතක් කැපුණොත් එහෙම නැත්නම් ගලකට වැදිලා පය හෝ තුවාල වුණොත් අපිට චුට්ටක්වත් ඉවසන්න පුළුවන්ද බෑ අඬනවා නේද අඬනවා කෑ ගහනවා නේද අම්මා ගාවට දුවන් යනවා බෙහෙත් දාන්න කියලා හැබැයි බලන්න ඒ මහා බෝසතාණන් වහන්සේ අප වෙනුවෙන් විඳපු දුකක් දරුවනි ආර වගේ අත් දෙක කපලා කකුල් දෙක කපලා කඳ විතරයි තියෙන්නේ ඉතින් කන් ආස්ථාදී ඔක්කොම කපලා තියෙද්දි දරුවනි ඒ ඉවසනවා කියන්නේ හිතාගන්න මොන තරම් ඉවසීමක් උන්වහන්සේතුළු තියෙන්නේ නැද්ද කියලා ඉතින් ඒකයි මං කිව්වේ සංසාරේ උන්වහන්සේ තරම් ඉවසපු කෙනෙක් මේ තුන් ලෝක ධාතුවේ හම්බ වෙන්නේ නැහැ. දරුවනේ උන්වහන්සේ තරම් දන් දීපු කෙනෙක් මේ සංසාරේ කොතනකවත් හම්බෙන්නේ නැහැ. ඒ වගේ තමයි උන්වහන්සේ තරම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කරගන්න දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒ විඳපු දුක තරම් කවුරුත් මේ වගේ වෙන දුකක් විඳලා නැහැ කියනවා. ඉතින් අහන තරනේ මේ දරුව දුෂ්කර ක්‍රියා කරන කාලේ බුදුරජාණන් වහන්සේනේ
තමන් වහන්සේ අන්තිමේට සෑහෙට දුරවල වුණා කියනවා. තමන් වහන්සේගේ බඩ අත ගන්නකොට පිටකොන්ද අහු වුණා කියනවා. කිස අත ගන්නකොට තමන් වහන්සේගේ කෙස් අතට අහු වෙලා එනවා. මිටි පිටින් අහුරු පිටින් එනවා තමන්ගේ අතට. එතකොට තමන්ගේ ශරීරයේ ස්පර්ශ කරනකොට තමන්ගේ තියෙන 99000ක් ලෝම් ගාස් තමන්ගේ අතට ඇලිලා එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මං ඒ කාලේ ඒ දුෂ්කරක්‍රියා කරන කාලේ මං වැළඳුවේ එක්කෝ ගහකින් වැටෙන කොළයක් එහෙම නැත්නම් එතනින් එහෙම නැත්නම් වසු පැටවන්ගේ අලුත දාපු බොම කියනවා බුදුරජාණන් වහන්සේ උන්න බලන්න දරුවනි ඒ වසු පැටවුන්ගේ ගොම වලදලා තමයි මෙච්චර මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙච්චර මේ ධර්මයක් අපිට ලබා දුන්නේ. ඉතින් මේ කියන වෙලෙත් ඕගොල්ලෝ එහෙම බල බල ඉන්නවා නම් ඒකෙත් ඇති වැඩක් නැහැ. ඇත්තටම දරුවනි අද කාලේ සමාජයේ පිරිහිලා සමාජයෙන් අපිට ගන්න හරයක් නැහැ. ඇත්තටම මේ ඊයේ පෙරේදා ඉතින් අර කලකෝල අහල තත්ත්වයේ ගෙවල් ගිනි තිබ්බා කඩවල් ගිනි තිබ්බා නොකරපු දෙයක් නැහැ. ඇයි ඒ මෙන්න මේ ඉවසීම කියන කාරණේ තිබ්බේ නැහැ. යෝචේ උප්පති දං කෝදං යම් කිසි කෙනෙක්ට තරහ යනවා දරුණි අපි හැමෝටම තරහ යනවා අපි ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේ නෙමෙයි අඳුම ධර්මේ සෝවාන් වෙලාවත් නැහැ. ඉතින් ඒ උපදවගත්තු ක්‍රෝධය ඉක්මනින් යම් කිසි දෙයක් ඉදල ඉක්මනට යටපත් කරගන්න පුළුවන් නම් ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙන දෙයක් නැහැ කියන බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා. අවසානයේදී මේ අවසාන රජතුමහනවා මේ කන්නාස ආදී ඔක්කොම කපලා තියදී බුදුරජාණන් මේ රජතුමහනවා මේ කසී රජතුමහනවා තාපසය දැනුත් ඔබගේ ওই ශාන්තිය තියෙනවද කියලා අහනවා. ඔව් රජතුමනි මගේ ශාන්තිවාදී භාවය තවමත් තියෙනවා කියලා මේ බෝසතාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ වෙලාවේ මේ රජතුමාගේ සේනාධිපතිතුමා දන්නවා මේ වගේ උත්තමයකට කරදරයක් කරොත් බැරි වෙලාවත් මේ උතුමන් වහන්සේ ක්‍රෝධ කරොත් එහෙම මේ තුන් ලෝක ධාතුම විනාශ වෙන තරම් එක සාපයක් වෙනවා. ඉතින් ඒ හින්දා ඩක් ගාලා මේ රජතුමා ගහ ඊට පස්සේ එහෙමද කියලා හිතලා තමන්ගේ විලුඹෙන් තමන්ගේ කරුණාව නැමැති කරුණා මහා කරුණාව පිළිතිබ හදවතට ප්‍රහාරයක් එල්ල කළා. බෝසතාණන් වහන්සේ එතනින් විසි කරලා එතනින් ගියා. හැබැයි දරුවනේ රජතුමාට වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ එතනින්. එතනේ අර වානියට ඇතුළෙන් දොරටුව තියෙනවා. ඒ දොරටුව ගාවින් දේවදත්ත සාමින්වහන්සේ යම්සේද පොළොව පලාගෙන ගියේ මහනිරේ. අන්නේ ඒ ආකාරයෙන්ම පොළොව පලාගෙන පන පිටින් නිරේ අදගෙන ගියා කියනවා මේ කසී රජතුමා. බලන දරුවනි කොච්චර ඉවසීමක් උන්වහන්සේ ගාව තියෙන්න ඕනද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුකෝ බුද්ධානං උප්පාදෝ. මොකද කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ නමකගේ 15 මෙපදීම දෙවියන් සහිත ලෝක සත්වයාටම සුවයක් වෙනස පවතිනවා. ඇයි දරුවනි බුදුරජාණන් වහන්සේ නමක් 15 වුණා නම් අද ඔයගොල්ලෝ මෙහෙම හරි සිල් සමාදන් වෙලා පැය දෙක තුනක් හරි ඉන්නවද? නෑ. ඔයාලා එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් නැත්තම් අදත් ඔන්න ඔය කොහේ හරි අස්සකට වෙලා ෆෝන් කට්ටක් අතේ තියාගෙන ඔබෝ බැති. නෑ එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ 15 නිසා බලන්න දරුවනේ අද හරි මේ වෙසක් පොහොය දවස හරි කමක් නෑ සීල් සමාදන් වෙන්න හම්බුණා. ඉතින් ඒ උතුමන් වහන්සේට අපිට උන්වහන්සේට පින් දීලා වැඩක් නෑ. මොකද උන්වහන්සේට පින් අනුමෝදන් කරලා ගන්න විදිහක් නෑ. ගත්තත් උන්වහන්සේට පින් වලින් වැඩක් නෑ. මේ දරුවා අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේගේ ආයු සංස්කාරය ගැන? ආයු සංස්කාරය ගැන අහලා තියෙනවද? අර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න මාස 3කට ඉස්සෙල්ලා තමන්ගේ ආයුෂ අත්හැරී දරුවනි මේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආනන්දය මේ සතර සම්බෝධිය කියන්නේ මේ සතර ඉරිදීපාද යානාවක් වගේ වඩලා තියෙන කෙනෙකුට ඒ වගේ භාවිතව නිතර භාවිතා කරලා තියෙන කෙනෙකුට ආනන්දය ඕන ආයු කල්පයක් වුණා ජීවත් වෙන්න පුළුවන් කියනවා.
ආයු කල්පයක් කියන්නේ මොකද්ද? කල්පයක් නෙමෙයි ආයු කල්පයක්. ආයු කල්පයක් කියන්නේ දරුවනි ඒ තියෙන ආයුෂ ප්‍රමාණය. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ආයුෂ ප්‍රමාණය තමයි අවුරුදු 120. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ආයු කාලපයක් වුණා ජීවත් වෙන්න පුළුවන් කියන. ඒ වෙලාවේ ආනන්ද සාමින වහන්සේට වසවති මහා රාමේශයෙන් හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද්ද මේකින් අඟවන්නේ? ඒ වෙලාවේ ආනන්ද සාමින වහන්සේ පියවිසියේ ඉඳලා දරුවනි බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන සාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ සතරේ දිපාද මනාලෙස වඩලා තියෙනවා අපගෙනි හනුකම්පාවෙන් ආයු කාලපයක් වැඩ වෙසෙන්න කියලා ආරාධනා කරා නම් දරුවනි මොකද්ද වෙන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 120ක් ජීවත් වෙනවා එහෙනම් අවුරුදු 80ක් පිරිනම් පාන්නේ හැබැයි අර මාරයාගේ තියෙන පෞකාර පවිතු අදහස් නිසා ආනන්ද සාමින් වහන්සේට කිට්ටු වෙන්න පුළුවන් මොකද ආනන්ද සාමින් වහන්සේ රහත් වෙලා නැහැ උන්වහන්සේට කිට්ටු වෙන්න පුළුවන් හින්දා ආවේශ වෙලා ඇවිල්ලා ආනන්ද සාමින් වහන්සේ මොනවත්ම කිව්වේ නැහැ පස්සේ මේක තුන් පාරක්ම කිය බුදුරජාන් වහන්සේ ආනන්දය මෙහෙම පුළුවන් කියලා ඉතින් තේරුණ නැති හින්දා පිනතුනි අපේ අවාසනාවකටද බොහෝදෝ ආරාධනා කරන්න බැරි වුණා ආනන්ද සාමින් වහන්සේට ඒ වෙලාවේ ආනන්ද සාමින් වහන්සේ ගියා පැත්තකට ඒ වෙලාවේ වසවති මාරයා ඇවිල්ලා ආරාධනා කරනවා මේ සාමී භාග්‍යවතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ බුදු වෙලා ඉවරයිනි දැන් ඉතින් ඔබ වහන්සේ දැන් තව මාස 3කින් ඔය ඉඳලා දැන් පිරිනම් පාන්න කියලා. ඉතින් ඒ වෙලාවේ බුදු වෙච්ච වෙලාවෙත් පින්න දරුවනි කියන වසවත්ති මාරයා බුදු වුණාට පස්සේ ඇවිල්ලා කියනවා ආ දැන් ඔබ වහන්සේ බුදු වෙලා ඉවරයිනේ. දැන් ඉතින් ඔබ වහන්සේගේදී ඔබ වහන්සේ කරගෙන ඉවරයිනේ. දැන් ගිහිල්ලා ඔබ වහන්සේ පිරිනම් පාන්න කියනවා. ඒ කියන්නේ දැන් ඔයාගේ වැඩ ඔයා කරගත දැන් ඉතින් ඔයා අයින් වෙන්න කියන වගේ තමයි එකක් කිව්වේ. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම විතරක් තනියෙන් ඈතට වෙන්න ආපු ගමනක් නෙමෙයි. සානා සංඛ කල්ප ලක්ෂයක් තිස්සේ මං බිඳපු දුක මේ කිසිම කෙනෙක් උහුලලා නැහැ. ඒ තනියම ඈතට වෙන්න නෙමෙයි. මේ තුන් ලෝක ධාතෝ කියන සත්‍යය මේ සසර නැමැති සාගරයෙන් ඈතට කරවන්න. ඉතින් එහෙම කියපෝ බුදුරජාණන් වහන්සේ 45 වසරක් බුදු කෙසේ මෙව්වා. ඒ කියන්නේ පිනතනේ හැමදාම බුදුරජාණන් වහන්සේ අලුයම් කාලේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තිය සම්මදිනවා කියනවා. මහා කරුණා සමාපත්තිය සම්මදිනවා කියන්නේ මොකද්ද? තමන්ට තමන්ගේ ඇසට පේනවා බුද්ධ ඥාන බුදු ඇසට පේනවා අද දවසේ කවුද මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කවුද කියලා. එතකොට ගිහිල්ලා අනේ ඒකට තමයි අන්තිමේට අහුවෙනවා කවුද ඒකට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා නිවන් දකින්න එක්කෙනෙක් අහුවෙන්නේ පිනතනේ යොදුම් ගණන් කමක් නැහැ බුදුරජාණන්සේ පයින් වැඩලා එහෙම නැත්නම් ක්ෂණයෙන් වැඩම කරලා ඉරදීන් ඒ කෙනාට ධර්මයේ දේශනා කළා ඒ කෙනා සංසාරයෙන් ඈතර කරවදෙනවා ඒ වගේ මහා කැපවීමක් කරපු මුනිවරයන් වහන්සේ ළමත් තමයි තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දරුවනි ඒ බුදුරජාණන් වහන්සේ අනේකයි කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේට කරන පූජාව අනන්ත අපරිමාණ කුසල කර්ම වලට විපාක දෙනවා කියලා. පිනදනේ පිනත් දරුවනි තව කතාවක් කියලා දෙන්නම් මෛත්‍රිය ගැන උන්වහන්සේගේ. දැන් අපිට ක්‍රෝධයත් එක්ක අපි ක්‍රෝධයෙන් යට කර ගන්න පුළුවන් කාරණයක් නේ මෛත්‍රිය කියන්නේ නේද? මම උදේ කියලා දුන්න මෛත්‍රී භාවනාව ගැන මතකද? වඩන හැටි මතකද? අන්න ඒ වගේ මේ මෛත්‍රිය කියන කාරණේ උන්වහන්සේ මෛත්‍රියේ පාරමිතා පුරන කාලේ චුල්ල ධර්මපාල ජාතකයේ උන්වහන්සේ උපදේශය අලුත ඒ කියන්නේ මාස 7ක් විතර ගත වෙලා උන්වහන්සේගේ මෑණියෝ තමන්ගේ රජ මිදුලේ තමන් වහන්සේව හුරතල් කර කර ඉන්නවා ඊට පස්සේ මේ මැදුරේ ඉන්න නිසා එකපාරටම රජතුමා ආවා. දැන් සාමාන්‍යයෙන් අපි වුණත් අපේ සම්ප්‍රදාය එහෙම නැත්නම් බෞද්ධය හැටියට බෞද්ධ විදිහට නේ අපි සාමින් වහන්සේලා හැටියට වුණත් මේ ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන් පිනදෙනී ගෞරවකලය යුතු පිළිදී යුතු යම් කෙනෙක් එනවා නම් එතනින් ඉන්න තැනින් අපි ආසනයේ මොකද කරන්න ඕනේ?
නැගිටින්න ඕනේ. මොකද කරන්න ඕනේ? ඉඳගෙන ඉන්න හොඳ නැහැ. ඒ ඉඳගෙන ඉන්නයි මොකද වෙන්නේ කියලා දන්නවද? සංසාරේ ලබන ආත්මයේ දරුවනේ බල්ලු බලන්න වෙලා උපදිනවා. දැකලා තියෙනද බල්ල වෙලා විඳින දුක? සර්පද්ද විඳින්නේ. සර්පද්ද විඳින්නේ බල්ලෝ උදේට මේ ඉන්න තැනකුත් නැහැ. හරියට කන්න දෙයක්කුත් නැහැ. ඉතින් ඒ සතු සර්පද්ද විඳින්නේ නෑ දරුවනේ. ඒ අය ඒ සංසාරේ ගරු කරන්න ඕන කෙනෙක් දැකලත් පිදිය යුතු කෙනෙක් දැකලත් ඒ කෙනාට සත්කාර සම්මාන නොකිරීමේ ඒ යන තැනින්වත් නොනැගිටීම නිසා ඉහත ආත්මේ කරපු අකුසල් නිසා පිනතුණී පින දරුවනි බාල්ද වෙලා උපදිනවා. අන්න ඒකයි. බාල්ද වෙන්න කැමතිද? අන්න එහෙනම් සාමින් වහන්සේ නමක් වේවා. ඒ වගේම ඉස්සර නම් ගෙවල් වල තිබ්බා අම්මා තාත්තා එනකොට වුණා ටක් ගාලා ඉන්න තැනින් නැගිටිනවා. නේද? ලොකු අය දන්නවා අම්මා තාත්තා එනකොට වුණා ටක් ගාලා ඉන්න තැනින් නැගිටිනවා. අද කොහේ වේවා? ඒවට වෙච්ච දෙයක් නැහැ නේද? ඒවා හොයන්නත් නැහැ දරුවනේ. මේ ගුණ ධර්ම පිරිහීම මිසක් මේ මිනිස්සුන්ට ඉදිරියේ ඉන්නේ පිරිහීම මිසක් දරුවනේ දියුණුවක් නැහැ. ඉතින් ඒ හින්දා හොඳට අහගන්න මේ බෝසතාණන් වහන්සේ උරතල් කර කර ඉදි රජතුමාවන්ට පස්සේ මේ බිරිඳ නැගිටිනේ අර දරුවා බෝසතාණන් වහන්සේ හැමම උරතල් කර කර හිටියා. ඊට පස්සේ මොකද වුනේ? මේ බෝසතාණන් වහන්සේ මේ නිසානේ මේ රජතුමා කිපුණා මේ මෙන්න මේ පොඩි එකා හින්දා මේ කුමාරයා හින්දා මෙච්චර මේ මිනිස්සයා මේ බිස මෙච්චර මේ උඩගු වෙනා නම් තව ටිකක් ලොකු වුණාම මට කොහොම සලකයිද කියලා හිතලා වදකයාට අණ කළා. මෙන්න මේ රාජ කුමාරයා මෙන්න මෙයාව කපලා බෙල්ල කපලා සිඳලා දාන්න කියලා. ඒ කියන්නේ අත්පා ආදී ඔක්කොම අර ශාන්තිවාදී ජාතකයේ වගේ ශාන්තිවාදී තාපසතුමා වගේ අත්පා කන්නාසාදී ඔක්කොම සිඳවලා අවසානයේ බෙල්ල සිඳවන්න කියලා අණ කරාර සත් අවුරුද්දක් තියෙන පොඩි දරුවට අපමහා බෝසතාණන් වහන්සේට. දරුවනේ ඒ බුදුරජාණන් වහන්සේගේ පින් බලය කියන්නේ තේරුණා රජතුමා මේ තමන් වහන්සේ මරන්න යන්නේ කියලා. ඒ වෙලාවේ තමන්ටම අවවාද කරගන්නවා ධර්මපාලය, දැන් ඔබට මරණය නියමිතයි. දැන් ඔබට මෙතන කරන්න යම් දෙයක් නැහැ. දැන් ඔබට යම් දෙයක් කරන්න තියෙන්නේ දැන් මේ මාව මරන්න අනකල රජතුමා ඒ වගේම මේ වදක මාව මරන්නේ මේ වදකයා ඒ වගේම මේ මෑණියනුත් ඒ වගේම අවසානයේදී මාත් සුවපත් වෙත්වා කියලා මෛත්‍රී කරා. පුළුවන්ද කරන්න? පුළුවන්ද? තමන් මරන්නේකොට දැන් මේ අත්පාදේ ඔක්කොම සිඳලා තියෙන්නේ. ඒවා බදාගෙන අර රාජ බිසව අම්මා අඬනවා. එහෙම තියෙදි පුළුවන් දරුවනේ සුවපත් වේවා කියලා මෙත් වදන්න පුළුවන්ද? ලොකු ළමයි පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි දරුවනේ. එච්චර කැපවීමක් කරලා මේ දිනාගත්තු දේ උන්වහන්සේ නිකන් අතාරින්න එපා. අද එසේ මෙසේ දවසක් නෙමෙයි පිනතුනි. තුන් ලෝක ධාතුවේ ඉන්න ලෝක බෞද්ධ හැම දිනාටම වැදගත් වෙන දවසක්. ඉතින් අබෞද්ධයෝ නම් එයාලා නම් මිත්‍යා දෘෂ්ටිකින් හින්දා එයාලට තේරෙන්නේ අද දවසේ මේ වටිනාකම අවුරුද්දට එකපාරයි එන්නේ. දැන් අපිට කලින් වසරවල වල අපිට මේ වගේ ලොබුවට ගන්න බැරි වුණා නේද? ඔන්ලයින් තාක්ෂණය හරහා තමයි ධර්ම දේශනා කරේ. එතකොට අපිටත් එළියට වඩින්න බෑ කොරෝනා වසංගතය නිසා. ඉතින් මේ හම්බෙච්ච අවස්ථාව දරුවනේ අපි අද ඉඳලා හෙට මැරේද කියන්න අපි දන්නේ නෑ නේද? ඉන්දියෙද හෙට නෑ. අපේ ජීවිතේ ස්ථිර කරන්න බෑ. අපි අද ඉඳලා හෙට මැරේද කියන්න බෑ. අන්න ඒ වගේ තත්ත්වයක් සහ අන්න ඒ වගේ අනාගතයක් උදා වෙලා තියෙන්නේ. ඒක අතීතෙත් එහෙමයි, වර්තමානෙත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. දරුවනේ මෙහෙම සුවපත් වේවා කියලා මෛත්‍රී කරා. පුළුවන්ද කාටවත් බෑ දරුවනේ. මේ ධර්මයේ දේශනා කරන අපි මෛත්‍රිය නොකරත් අපිටත් බෑ වේදනාව උසරගෙන ඉන්න. ඉතින් බලන්න දරුවනේ උන්වහන්සේ
ලෝමහංස ජාතකයේ උන්වහන්සේ උපේක්ෂා පාරමිතා පුරන කාලේ උන්වහන්සේ හිතුවා මං ගිහි ගෙදරින් නික්මලා නෛෂ්ක්‍රම්‍ය කියන්නේ මගේ නික්කම්මේ මං පිරුවොත් එහෙම මට මෙතන මගේ උපේක්ෂාව පුරා ගන්න බැරි වෙනවනේ ඒ හින්දා මං උපේක්ෂා පාරමිතා පුරනවා කියලා මොකද කරේ උන්වහන්සේ තමන්ට යම් තැනක ගිහිල්ලා කඩමාල්ලක් වෙදි කෑල්ලක් ඇඳගෙන යම් තැනක ගිහිල්ලා මුන්නාන්සේ කෙනෙක් හිලිකන් එතකොට ඇනුම් බැනුම් එනවනම් මුන්නාන්සේ ඊතර මොකද වැඩි කාලයක් හිටියා ඇයි ඒ උපේක්ෂාව පුරා ගන්න ඕනේ හින්දා මොකද පුරා ගන්න ඕන දරුවෝ උපේක්ෂාව උපේක්ෂාව කියන්නේ මොකද්ද මාධ්‍යස්ථභාවය ඒ කියන්නේ සැපේදී දුකේදී ඒ දේවල් සඳහා ඇලෙන්නෙත් නැ වඩා ගැටෙන්නෙත් නැ අන්න ඒකට තමයි උපේක්ෂාව කියන්නේ ඉතින් ඒ වෙලාවේ මොනවාසේ සොහොනක් උඩ රෑ නිදා ගන්නවා කියන දරුවනි මිනි මිනිස්සයෝගේ මැරිච්චි ඇටකඩු ටිකක් ඔළුවේ උඩ තියාගෙන ඒක කිසට කොටයක් කරගෙන තමයි කියන ඒ දරුවා මේ ඒ අපමහා බෝසතාණන් වහන්සේ සැතපුණා කියලා කියන්නේ ඉතින් ඒ වෙනකොට සමහරක් මිනිස්සු ලොකුවට රහට දානේ හැදලා ගෙන දෙනවා මේ නම් උත්තම පුරුෂයෙක් තමයි මෙහෙම වෙලා දුක් දෙන්නේ කියලා. හැබැයි බෝසතාණන් වහන්සේ ඒව පිළිගත්තේ නෑ දරුවනි. ඒ දේවල් මොනවාද ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේ හම් වෙන දෙයකින් උන්වහන්සේලා යැපෙන දෙයකින් උන්වහන්සේ ජීවත් වුණා. ඉතින් ඒ වගේ උන්වහන්සේ සොහොන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ගොපරු දරුවෝ ඇවිල්ලා මුන්වහන්සේගේ ඇඟට මුත්‍රා කරනවා මල පහ කරනවා කියනවා. බලන්න එතකොට බෝසතාණන් වහන්සේ ගහලා ගහන්න බයින් ඕන තරම් පුළුවන්කම තියෙනවා. හැබැයි වචනයක්වත් තෙල්ලුවේ නෑ. ඇයි ඒ? උන්වහන්සේගේ ඉවසීම හින්දා. ඉතින් පොඩි දරුවන්ට තාම තේරෙන්නේ නෑ. හැබැයි ලොකු ළමයි ඉන්නවා. එයාලට තේරෙනවා මම මේ කියන්නේ මොකද්ද කියලා. ජීවිතේ තාක්ෂණයේින්ද ඔයාලගේ ජීවිතේ විනාශ කරගන්න එපා. ෆෝන් එකක් අතර ගත්තා කියලා ධර්මය අතහරින්න එපා. මොකද දරුවනි ෆෝන් එක කියන්නේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි නේද? එතනින් ෆෝන් එකෙන් අපිට ධර්මය දෙනවද? අපි මනක් දාගෙන ඇහුවොත් මිසක් අපිට නිතරම බණ දෙනවද? ඇරත් අපි ඔකෙන් අරගෙන අහන්නේ කරන්නේ බලන්නේ බණද? අවංකව කියන්නේ බලන්න මට නෑ කවුද කියන්නේ හැමතිස්සෙම ෆෝන් එකකින් අරගෙන බණ අහන්නේ එක්කෙනෙක් කියනනම් අත උස්සන් ඔයා බණ දහන්නේ පුතේ ආ බොහොම හොඳයි ඉතින් බලන්න එයානම් අම්මා අහනකොට හරි අහගෙන ඉන්නවා සමහර දරුවෝ ඉන්නවා මේ ඇත්ත සිද්ධියක් අම්මා ෆෝන් එක ගත්තා කියලා මොකද්ද කරේ මේ දරුවට මේ දරුව ෆෝන් එකට ආසයන් බලන්න වගේ විනාශේ අම්මා ෆෝන් එක ගත්තා කියලා මේ අන්තිමේට මොකද්ද උනේ මේ දරුවා අම්මට තේකට මැරෙන ඒ කියන්නේ මත් වෙලා මැරෙන කුඩු වර්ගයක් දාලා ගෙනත් දුන්නා ඉතින් මේ අම්මා හිතුවා බලන් දරුවා අම්මගේ ගුණේ කියන්නේ අම්මා ඒ වෙලාවේ හිතුවා අනේ මේ දරුවා මාව මේ යාළු කරගන්න වෙන්නේ නැති මේ තේ එකක් හදලා ගෙනත් දෙන්න කියලා අම්මා බිව්වා අම්මා මොකද උනේ මැරුණා තේ එක බීලා මැරුණා අන්තිමේට මොකද උනේ දරුවට මොකද දෙන්නේ සිද්ධ උනේ දාන කෙනෙක් ඉන්නවනේ කියන්නේ දරුවට මොන වගේ පාප කර්මයක්ද දෙතෙන් රැස් උනේ ආනන්තරිය පාප කර්මයක් දාන්න අයත් ඉන්නව නේද කියලා දෙනවා නේ දහම් පාසලව කියලා දෙනවා නේ ආනන්තරිය පාප කර්ම කියන්නේ මොනවද දස අකුසල් කියන්නේ මොනවද නේද ඉතින් ෆෝන් එකක් ඉඳා ෆෝන් එක කියන්නේ පණ දින දෙයක්ද නෑ ෆෝන් එකෙන් කරන්න පුළුවන් දේවල් කියන්න බලන්න ආ කියන්න බලන්න එක ඔබ බණ අහන්න පුළුවන් ඒක ඉතින් අපි දාගෙන හැම මිසක් ඕකී බේ වැටෙන්නේ නැහැ නේද එතකොට අද කාලේ තාක්ෂණයේ හින්දා මේ ඔය වගේ එකක් දෙකක් නෙමෙයි අනන්තවත් තියෙන මේ මෑත කාලයේ සිද්ධ වෙච්ච දේවල් එතකොට සමහරක් තව ගෑනු දරුවෙක් ඒ වගේම මොකද ප්‍රශ්නයකට තමන්ගේ අම්මයි තාත්තයි මේ ෆෝන් එක ගත්තා කියලා මේ දරුවා බෙල්ල වල දාගෙන මැරුණා ඉතින් ඔයගේ ඔය වගේ දේවල් අහන්නේ නැද්ද
අහල නැද්ද ඔයගේ සිද්ධි බලන් දරුවෝ ෆෝන් එකක් හින්දායි ඒ හැම විනාශයක්ම සිද්ධියක් මුනේ එතකොට ෆෝන් එකක් නැත්තම් නිතර දෙවෙලේ බණ අහනවා නම් එහෙම වෙයිද නෑ එහෙම වෙන්නේ නෑ නේද එතකොට දරුවෝ බණ අහනවා කියලා මෙතන එකක් මේ ඉඳගෙන පැලවෙන්න මගේ බණ අහන වැඩක් නෑ නේද උදේ භාවනා කරපෙක උනත් එතන අහන් ඉන්නන් වාලේ හාන් හිටියට වැඩක් නෑ මොකද්ද කරන්න ඕනේ අහනවා අහන දේ හොඳින් මතක තබා ගන්නවා මතක තබාගෙන මොකද කරන්න ඕනේ ඒ දේවල් පදයක් ගන්න අනුගමනය කරන්න ඕනේ අනේ වගේ තත්වයක් තාක්ෂණයේ හින්දා මං කියන්නේ ෆෝන් පාවිච්චි කරන්න එපාය කියලා හැබැයි ෆෝන් එකක් දරුවෝ ෆෝන් විතරක් නෙවෙයි තව ගොඩාක් දේවල් ඔය වගේ ඒ අවශ්‍ය ප්‍රයෝජනෙ මිසක් අනවශ්‍ය අනිසි ප්‍රයෝජන ගන්න යන්න එපා මේ මෑත දවස්වල ප්‍රවෘත්ති වලට පවා පෙන්නවා ගොඩාක් ජීවිත විනාශ වෙච්ච දේවල් ඉතින් දැන් මේ ඔන්ලයින් හින්දා මොකද උනේ අන්තිමේට අර සමහරක් දැන් පැටිවල දුප්පත් දරුවෝ ඉන්නවා එයාලට අර ෆෝන් මොනවත් නැති හින්දා අනේ අපි ඉගෙන ගන්නවා කොහොම හරි හිතට හයි අරගෙන කියලා ඒ දරුවෝ ඉගෙන ගන්නවා හැබැයි ඔන්ලයින් එකෙන් මොකද උනේ ඒ දරුවන්ටත් ෆෝන් එක දුන්නා අන්තිමේට ඒ ළමයිත් විනාශ වෙනවා අන්තිමේට ෆෝන් එකකින්ද හැදෙන රටක් නැහැ එහෙම හැදිච්ච රටකුත් නැහැ දරුවෝ ඒ හින්දා නිකාම් බොරුවට තමන්ගේ ජීවිත නහත්ති කරගෙන ඔය දෙමාපියෝ ගොඩක් අද දෙමාපියොන්ට වෙලා තියෙන්නේ සමහරක් ළමයි යනවා අම්මලා තාත්තලාත් එක්ක ෆයිට් කරගන්න යනවා ගහන්න යනවා මේ ෆෝන් එක ගත්තාම මේ ගොනාක් එහෙම වෙලා තියෙනවා මේ මෑත කාලේ ඔය ෆෝන් ඔන්ලයින් එකේ හින්දා ඔක්කොම කරේ අන්තිමේට ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එක ගත්තේ අන්තිමේට කරන්නේ ඔන්ලයින් එක පැත්තකින් දැල්නේ දැන් සමහරක් ළමයි ඔන්ලයින් කරනවා කියලා මොකද්ද කරේ අන්තිමේට ෆෝන් එක මේ අම්මානේකොට විතරක් අරග සටක් ගහලා අරග ක්ලාස් එක දා ගන්නවා අනිතල එහෙම නැත්නම් ගේම් ගහන එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක් කරනවා ඉතින් අම්මා තාත්තව රවට්ටන්න බෑ ප්‍රධාන කාරණේ වුණ දරුවෝ අම්මා තාත්ත රවට්ටන්න බෑ අම්මා තාත්තා දෙමාපියෝ ගුරුවරු වැඩිහිටියෝ ඒ වගේම පඬිතුයෝ නෝ නැත්තෝ රවට්ටන්න බෑ එතකොට රැවටෙන්නේ කවුද අපි නේද රැවටෙන්නේ ඔයාලමයි එතකොට ඔයාලා හිතන්නේ අම්මා එනකොට එතකොට අම්මා එනකොට ඔයාලා වෙන එකක් දාගෙන බැලුවා කියලා අම්මා විශ්වාස කරා කියලා හිතනවද නෑ දරුවෝ අම්මට ඉව තියෙනවා නේද සමහරක් අම්මලා ෆෝන් එක ගන්නවා ගත්තට පස්සේ අර දරුවෝ ගහනවා බයනවා හින්දා ආපහු දෙනවා ඉතින් බලන්න ඒ දරුවන්ට සිද්ධ වෙන පව එසේ මෙසේ නෙමෙයි අම්මා කෙනෙක්ගේ කුසෙන් බිහිවෙන්න තරම් පින් තියෙන්න ඕනේ දන්නවද ඒකට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අවුරුදු 100ක් දරුවෝ අපේ කරවල් දෙපැත්තේ අම්මාවයි තාත්තවයි හිඳගෙන එක දිගට අවුරුදු 100ක් තියාගෙන උපස්ථාන කරන් අම්මගෙන් බීපු කිරේ ණය ගෙවල ඉවර කරන්න බෑ කියනවා එදවර මොකද කරන්න ඕනේ අපි මේ ධර්මයෙන් සංග්‍රහ කරන්න ඕනේ දෙමාපියොන්ට අන්න ඒකයි දැන් අද කාලේ අම්මා කෙනෙක් ඒ දුකට හරි බණ අහන්න යනකොට ටක් ගාලා ගිහිල්ලා අර දරුවා අර ෆෝන් එක අරගෙන එක්කෝ වෙන මොකක් හරි එහෙම නැත්නම් බණ අහන මොනවද අනේ මේ අද කාලේ බණ දහන උන මොකක් හරි සින්දුවක් අහම් කියලානේ ඕන තරම් දැකලා තියෙනවා ඉතින් ඇත්තටම අද කාලෙත් එක්කන් ගත්තොත් ධර්මයට තැනක් නැහැ ඒක අපිත් දන්නවා ගොඩාක් සුළු ප්‍රමාණයක් තමයි දරුවෝ ධර්මයට තැන දෙන්නේ. හැබැයි ධර්මයට තැන නොදුන්නා කියලා ධර්මයට පාඩු වෙන්නේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේ දුක් වෙන්නේ නැහැ අනේ මේ සත්තු අපාය යනවා කියලා. බුදුරජාණන් වහන්සේට අනුකම්පා හිතනවා. ඇයි ඒ? අනේ මේ සත්තු මේ සත්ත්වයින් මේ බොහෝ කල් මේ අකුසල කර්ම විපාක රැස් කරගෙන බොහෝ කල් දුක පිණිස හේතු වෙනවා කියලා නේද? පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේට අනුකම්පා හිතනවා. දීපංකර බුදුරජාන් වහන්සේ හමුවේ සුමේද බෝසතාණන් වහන්සේට තිබ්බා දරුවනි සතරපද ගාථාවක් අහලා රහත් වෙන තරම් පිනක් මෝරලා තිබ්බා උන්වහන්සේට. ඇයි එහෙම නොවුනේ? මඩ මත් වැගිරිලා ප්‍රාර්ථනා කරේ ඇයි? මේ අපි වගේ සංසාරේ ඇවිදින මෝඩ භයංකර නිකන් අන්ධ බෝධ පුතක් යන මිනිස්සු දැකලා
එහෙම නේද? එච්චර සතර පද ගාතාවක් අහලා රහත් වෙන්න පින තිබිලා ඒ භික්ෂු භාවයෙන් පැවිදි වෙලා අර රහතන් වහන්සේලාත් එක්ක යන්න තිබ්බ පින ඇයි නැති කරගත්තේ දරුවෝ? අපි වෙනුවෙන්. ඒ හින්දා දැන් ওই කතාව චුට්ටක් පැත්තකින් කියලා මේ කියන ටික අහගන්න. ගෙදර ගිහිල්ලා නැත්නම් ඊළඟ සතිය හරිය ඇවිල්ලා ඔය ටික කතා කරගන්න. කියන ටික හොඳට අහගන්න. ඉතින් දරුවනි අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මෙලව මේ ලෝකේ දුර්ලභ කාරණා හතරක් ගැන දේශනා කළා තියෙනවා. මොකද්ද? දුර්ලභංච manussත්තං බුද්ධ පාදෝච දුර්ලභෝ දුර්ලභා කන සම්පත්තේ සද්ධාමෝ පරම දුර්ලභෝ. මොකද්ද? මනුස්සයෙක් වෙලා හැම කෙනෙක්ටම උපදින්න බෑ. දුර්ලභංච manussත්තං මනුෂ්‍යයෙක් වෙලා හැම කෙනෙක්ටම උපදින්න බෑ. දානවද දානෝ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ජීවිතය ගැන උපමාවක් දේශනා කළා තියෙනවා. මන්ද පාර වැඩිද දන්නේ. මේ කන කැස් බෑව, කන කැස් බෑව කියන්නේ ඇස් කැස් බෑවට එක ඇහැයි තියෙන. මේ එක ඇහැක් තියෙන කැස් බෑව අවුරුදු 100කට සැරයක් ගැඹුරු මුහුදෙන් උඩට එනවා. අවුරුදු 100කට සැරයක් ගැඹුරු මුහුදෙන් උඩට එනවා. මේ උඩට ඇවිල්ලා නිකන් බලන්න බෑනේ. මේත් එක්කම ගොවියෙක් තමන්ගේ නියගහක් දෙකට කැඩිච්ච අර මැද සිදුර ගාමින් දෙකට කැඩිච්ච නියගහක් ඇලකට දානවා. මේ ඇලකට දාපු නියගස් දෙකම ඇලෙන් ගඟට ගිහලා ගඟෙන් මුහුද මැදට යන්න ඕනේ. ගැඹුරු මුහුද සාගර පතුලට, ඒ කියන්නේ උඩට පා වෙන්නම යන්න ඕනේ. ඔය දෙක මැදට ගිහිල්ලා ඔය නියගස් දෙක දරු අර කැඩිච්ච සිදුර ගාමින් ආපහු ලං වෙන්න ඕනේ. මං අහන්න ඔය දේ කරන්න පුළුවන් ඔය දේ දෙයිද? ඔය දේ දෙයිද? වෙන්නේ නැහැ නේද? දැන් ඇලෙන් දාපු නියගහන් ඒකත් දෙකට කැඩිච්ච එකක් නේද? කැඩිච්ච එකක් දාලා ඔය දෙක ගඟට යනකම් එකට යයිද? යන්නේ අපිට හිතන්න බෑ යනවා කියලා. එතකොට ඔය ගඟට ගියයි කියලා හිතමුකෝ. ගඟට කියලා ඕක මොහොතේ යයිද? එහෙම හිතන්නත් බෑ. කමන්නේ මොහොතට ගියාගේ මොහොතේ මොකද්ද කරන්නේ? කොඬරොඩ තියනවා නම් ඒව කොඬරට ගහනවා. මේක ඇයිද ගැඹුරුම මේ සාගරයට යයිද? ගැඹුරු මොහොතට යන්නේ නැහැ. හැබැයි දරුවනි, එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගියපු නියගස් දෙක අර සිදුර ගාවට ලං වෙන්න ඕනේ. එතකොටම අර කැස් බෑවත් උඩට ඇවිල්ලා මොකද්ද අර සෙට් වෙන සිදුරෙන් අහස බලන්න ඕනේ කියනවා. ඔය දේ වේද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අවුරුදු 100,000 ගාන ගිහලා හරි ඔය දේ වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක් වෙලා උපදින දේ කාටවත් ලේසියෙන් කරන්න බෑ. මිනිස්සෙක් වෙලා උපදින එක කාටවත් කරන්න බෑ. දැන් මේ ඔන්න ඔය දේවල් හින්දා, මේ පාපකාරී සිතිවිලි හින්දා, පව් කිරීම හින්දා අද කාලේ ගොඩාක් දරුවෝ මනුස්ස ජීවිතෙන් පිරිහිනවා. දරුවෝ ඔයාලවත් දන්නේ ඔයාල පිරිහින්නේ කොහොමද කියලා. ඔයාලවත් දන්නේ ඔයාලගේ අනර්ථය හානිය කොතරම්ද සිද්ධ වෙන්නේ කියලා ඔයාලා දන්නේ. හැබැයි ඔයාලා පව් කර කර අනන්ත සංසාරයේ ඉඳිනවා. හිතන්න එපා හැමදාම මේ වගේ අතපය හොඳට හම්බෙච්ච ජීවිතයක් මනුස්ස ජීවිතයක් හම්බේ කියලා. හැමදාම හම්බේද? ඒ දරෝ මනුෂ්‍යයෙක් වෙද්දි කෙනාටත් පුරුෂයෙක් වෙලා උපදින්න පිනක් තියෙන්න ඕනේ කියනවා. ඒකට වෙනම පිනක් තියෙන්න ඕනේ. කාන්තාවක් වෙලා ඉපදෙන්නත් පින් තියෙන්න ඕනේ. ඒක ඇත්ත. හැබැයි ඊට වඩා පිරිමියෙක් පින් කරන්න ඕනේ දරුවෝ. මොකද සංසාරයේ කිසිම කෙනෙක් කවදාවත් සක්‍ර දේවේන්ද්‍රයා වෙන්නේ නැහැ. එතකොට සක්‍රති රජෙක් වෙලා සක්‍රති රජෙක් වෙන්න බෑ කාන්තාවකට. ඒ වගේ තමා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න බෑ කාන්තාවකට. අන්න ඒ වගේ තමා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න බෑ කාන්තාවකට. ඒ හැමදේම කරන්න පුළුවන් කාටද? පිරිමින්ට. එතකොට අපි පිරිමි ජීවිත හම් වුණා කියලා උඩ යන්න එපා. ඒ දේ රැක ගන්න උත්සාහ කරන්න නේද? මොකද කරන්න ඕනේ? ඒ දේ තමන් රැක ගන්න උත්සාහ කරන්න. දරු එක වෙලාවක අපේ බෝසතාණන් වහන්සේගේ මහා කරුණාව නිසා බල්ලෙක් කියලා ඉපදුනා. අර සංසාරේ දැන් බෝසත් උනා දරුවෝ පව් කරනවානේ. මොකද බුදු වෙලා නැහැනේ.
අප මේ බෝසත් ජීවිතේ බාලයෙක් කියලා උපදිලා මේ රාජ මාලිගාවේ හදපු ලොකු ලොකු බාලු ටික වැස්ස වෙලාවේ තමන්ගේ රජතුමාගේ කරත් ඉඳ ගන්න තියෙන අර හම්පටි වලින් මහලා තියෙන රෙද්ද මොකද කියන්නේ කනවා හොඳට අහගන්න කෑ ගන්න එපා එහෙම කෑවට පස්සේ අන්තිමේට මේ රජතුමා හිතන්නේ මේ අනිත් බාලු ටික මෙහෙම කන මේ අනිත් වල් බාලු ටික මේ ටික කෑම කියලා අනකරනවා මේ රාජ්‍යයේ මේ නගරෙන්නේ සියලුම බල්ල මරා දමන කියලා. ඉතින් ඒ වෙලාවේ බල්ලෝ ගිහිල්ලා දැන් අපි දැන් ඔයාලට මේක විහිළුවක් වුණාට මේ ඇත්ත කතාව දරුවෝ බල්ලෝ බල්ලෝගේ තියෙන බලු නායකයෙක් කියලා. දැන් කැලේ නායකයා සිංහයා වුණාට බල්ලෝගේ තියෙන බලු නායකයෙක් කියලා. හැබැයි මේ බල්ලෝ බල්ලන්ගේ නායකයා වුණේ කවුද? බුදුහාඳුරු නෙවෙයි දරුවෝ මහා බෝසතාණන් වහන්සේ. බුදු වෙන්නේ පෙරම් පුරණ මහා බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන කිව්වොත් මේ අනන්ත සක්වලවල් ආවරණය කරොත් තේ සියලු දෙනාට වඩා අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි උත්තමයි බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ට වඩා අග්‍රයි. එතකොට ඒ වෙලාවේ මේ බෝසතාණන් වහන්සේ හිතනවා අනේ මන්නම් මැරුණට කමක් නැහැ. මා මැරුවට කමක් නැහැ. හැබැයි මම්මගේ පිරිස බේර ගන්න ඕනේ කියලා යානවා දරුවෝ රජමාලිගාවට. රජමාලිගාවට ගිහලා සත්‍යයක් ප්‍රියා කරනවා දොර ගාවින්. මම මේ කරේ මගේ පිරිස බේර ගන්න ගැනීම සඳහා මම මේ සත්‍යයක් ප්‍රියා කරනවා. ඒ සත්‍ය සත්‍යයේ අනුහසින් මට මගේ පිරිස බේර ගන්නට මේ රජමාලිගාවට යන්න ලැබේවා. කිසිම කෙනෙක් මට කිසිම අනුතරක් නොකරවා කියලා. අනේ වගේ තම දරුව කිසිම සදෙක් ඒ වගේම කිසිම මිනිස්සෙක් ඔච්චර හිටියා සෙබළු හිටියා එමදුවේ හිටියා ආය ඕන හැමෝම හිටියා ඒ හැමෝම මැද්දේ බල්ලට කිසිම කෙනෙක් අතක් තිබ්බේ නැහැ කියනවා ඊට පස්සේ මේ සුනකෝවා මේකට කියන්නේ සුනකෝවාදේ කියලා ඊට පස්සේ රජතුමා මේ මහා බෝසතාණන් වහන්සේ ගිහිල්ලා රාජ සිංහාසනේ වාඩි වෙලා දම් දෙසනවා ධර්මයේ දේශනා කරන බලන්න දරුව පින් දරුවනේ බල්ලෙක් වුණත් බල්ලන්ට මොකද පුළුවන් උනේ බණ කියන්න පුළුවන් වුණා ඒ අයියේ උන්වහන්සේගේ සංසාරයේ තිබ්බ පින අනේකයි උන්වහන්සේගේ පිනට අපිට කිට්ටු වෙන්න බෑ අපි ඒගෙන කෝටියක් මෞරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණේ එක පිනක් කළද බුදුරජාණන් වහන්සේගේ කරුණාවට උපමා කළ බෑ උපමා කරන්න බෑ දරුවෝ ඇයි ඒට වඩා මහා කරුණාවක් උන්නතර සත්‍යයන් කෙරෙහි තියෙනවා අහගන්න හොඳට ඒ තරම් මහා කරුණාවක් බුදුරජාණන් වහන්සේට සියලු සත්‍යයන් කෙරෙහි තියෙනවා ඉතින් මෙතන මම බුදු ගුණ වයන්න ගියොත් බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න ගියොත් වෙලා නැහැ දරුවෝ අපිට එළි වෙනකම්වත් කෙරෙවර කරන්න බෑ අර ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධෝපි බුද්දස්ස බණෙය්‍ය වන්නං කම්පම්පි චේ අඤ්ඤමබාසමානෝ කීයේත කම්පෝ චිරදීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස දරුවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච දවසේ මේ බුදු වෙච්ච දවසේ ඉඳලා කිසිම ධර්ම දේශනාවක් කරන්නේ නැතුව බාහිර කිසිම ධර්ම දේශනාවක් කරන්නේ දානවල දෙන ඒ ටික ඇරෙන්න අනිත් හැම වෙලේම පිරිනිවන් පානාතෙක් උන්වහන්සේගේ සම්බුද්ධ ගුණේ ගැන දේශනා කරන්න ගියොත් උන්වහන්සේගේ ආවිෂය ආයු කල්පය පිරිහිලා යනවා හැබැයි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය කියලා නිම කරන්න බෑ කියනවා සාරියුත් මහරහතන් වහන්සේට පුළුවන් බුදුරජාණන් උපමාවෙන් කියනවා මහා සාගරයට මහා සාගරයට තමන්ගේ හත් අත දිගු කර ඒ අත අතට සූර්යාලෝකය වැටිලා හේවණැල්ල මුහුදු පතුලට යනවනේ දරුවනි අන්න ඒ තරම් සුළු ප්‍රමාණයක් තමයි සාරියුත් මහරහතන් වහන්සේට පවා බුදුගුණ කියන්න පුළුවන් කියන්නේ අන්න ඊට වඩා අනන්ත අප්‍රමාණ අනිත් මහා සාගරය තරම් බුදුගුණ තියන දරුවෝ කියලා නිම කරන්න බෑ ඕනතරම් ජාතක ධර්ම දේශනා දිනන ඕනතරම් කතා තියෙනවා නමුත් දැනට මේ හැදෙනව නම් ඇති නේද ඉවසනව නම් දරුවෝ ශාන්තිවාදී තාපසතුමාගේ කතාව හොඳට මැති එතකොට තමන්ගේ මෛත්‍රිය හදා ගන්න නම් චුල්ල ධර්මපාල ධර්මපාල
සාන් ධර්මපාල කුමාරයාගේ කතාව ඇති ඒ වගේම කරුණාව ගැන ගැත්තොත් සමස්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආදර්ශයම ඔයාලට හොඳටම ඇති ඉතින් දරුවනේ අවසාන වශයෙන් කියන්නේ මේ මිනිස්සුන්ගේ ආශේ පිරිහින යන කාලේ මිනිස්සු පිරිහින කාලේ ඕගොල්ලෝ පිරිහෙන්න එපා වෙන අනාගතේ රටක් දෙයක් බාර ගන්න එතකොට අනාගතේ ඉන්නේ ඔයාලා ටික හැබැයි එතකොට ඔයාලා වෙන වැඩ කරන්න ගත්තොත් එහෙම අන්තිමේට ඔයාලට යන්න ගමනක් නෑ දරුවෝ ඒ හින්දා ඉස්සල්ලාම තමන්ගේ ඉවසීම හදා ගන්න ඊට පස්සේ මෛත්‍රී කරන්න හුරු වෙන්න හැමදාම කාට හරි ඊට පස්සේ චුට්ට චුට්ට හරි තමන්ගේ දවසේ සතෙක්ට කෑම ටිකක් කන්න දෙන්න හුරු වෙන්න ඒ වගේ තමයි වෙලාවත් දරන දරුවෝ ධර්ම දේශනාවේ පැය භාගයක් හරි කමන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්න හුරු වෙන්න මෙන්න මේ කාරණා ටික මේ කරුණු හතර පහ ඔයාලගේ ජීවිතේට ආලෙකට කරගත්තොත් කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ ඔයාලට කවදාවත් හොඳ අනාගතයක් තියෙනවා ඉතින් මේ දුර්ලභ කාලේ මිනිසුන්ට ධර්මය ඇහෙන්නේ නැති කාලේ ධර්මයේ පිරිහෙලා යන කාලේ ඔයාලා පිරිහෙලා මේ වගේ තාක්ෂණයේ හින්දා ෆෝන් එකක් හින්දා ආදී ඒ වගේ නිකන් දේවල් හින්දා ඔයාලගේ ජීවිත විනාශ කරගෙන අවසානයේ සාමින් වහන්සේලා ගාවට දුවන් එන්න එපා දරුවෝ මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා මෙන්න මේ වගේ ගැටලු තියෙනවා අපිට පුළුවන් නම් අපිට මේ විසලා දැනෙන්න කියලා සමහරක් ආ ඉන්නවා ගොඩක් තරුණ ළමයි ඉන්නවා තම ආදර සම්බන්ධතා දිනවා ඒ ආදර සම්බන්ධතා මොන හරි එකක් වෙලා කණපිට ගැහුවාම ඔන්න පන්සල මතක් වෙනවා ආරණ්‍ය සේනාසනෙ මතක් වෙනවා ඉතින් ටක් ගාලා දුවන් එනවා අන්න අර සාමින් වහන්සේ හොඳයි දැන් මොන හරි කියනවනේ කියලා ටක් ගාලා දුවන් එනවා දරුවෝ මේ සාමි පන්සලට හරි එහෙම නැත්තම් මං කලින් හිටි ආරණ්‍ය සේනාසනෙට දුවගෙන එනවා ඉතින් එක මට මතකයි එක අක්කා කෙනෙක් ආවා එයා ආවේ වන්දනේ මනුස් එයාගේ බැඳපු කෙනාගේ මොකද ප්‍රශ්නයක් වෙලා ගෙදරින් නැල්ලු මේ හරක් බොනවලු ඒ වගේ දේවල් හින්දා අර හින්දා අඬාගෙන දුවාගෙන ආවේ දැන් මෙතන මායි ලොකු සාමින වහන්සේ විතරයි වෙලාවෙ හිටියේ වෙන කවුරුත් ඇත්තෙත් නැ දැන් ඊට පස්සේ මොකද කරේ මමත් ළඟින් හිටියා ලොකු සාමින වහන්සේත් ළඟ තියාගෙන ජීවිතය ගැන මෙන්න මෙහෙම යථාර්ථයේ උන්වහන්සේ කිව්වේ ඒ වෙලාවේ මගේ ගුරු සාමින වහන්සේ ඉවසන්න හුරු වෙන්න කිව්වා අන්න ඒ වගේ තමයි පුංචි පුංචි ප්‍රශ්න එනකොට ඔයාලා තමන් ඉවසන්න හුරු වෙන්න දුවගෙන යන්න එපා අම්මා තාත්තා ගාවට දුවගෙන යන්න එපා ගුරුවරයා ගාවට ගොඩින් බේර ගන්න ප්‍රශ්න තියෙනවා නම් ඒවා ගොඩින් විසඳ ගන්න ඒ වගේ මරා ගන්න කොටා ගන්න යන කොටා ගන්න දේවල් වලට යන්න එපා දරුවෝ ඉවසන්න හුරු වෙන්න මෛත්‍රී හුරු වෙන්න ඉතින් හොඳයි එහෙනම් අද දවසේදී මේ පින්නත් දරුවෝ බොහොමත් ශ්‍රද්ධාවෙන් මේ වෙසක් පුන් පොහෝ දවසේ තථාගතයන් වහන්සේ ඉපදිච්ච ඒ වගේ මුන්නහන්සේ පටිච්ච සමුප්පාදේ අනිලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත් දවසේ ඒ වගේම 45 වසරක් බුදු කිස නිමවලා අද වගේ දවසක ලෝක සත්‍යය හඬා වළපමින් පිරිනිවන් මංචකේ කුසිනාරාණවර උපවත්තන සාලවන ධානයේ සල්ගස් දෙකක් අතරමැද අවසාන අවවාදයේ දීලා හන්ද දාන භික්කවේ ආමන්ත්‍යාමි බෝ වය ධම්මා සංඛාර අප්පමාදේන සම්පාදේත මහණෙනි මං අවසාන වතාවට ඕගොල්ලෝ අමතනවා අවසාන වතාවට මේ මහණින් ඔබව අමතනවා සියලු සංස්කාර ධර්මයන් නැසෙන තුලයි නොපමාවත් සසුන් කිස නිම කරගන්න ගිලුණාසේ අවසාන වාදයක් දීලා දරුවනි මේ දෙවි දේවතාවෝ අහසින් බිමට කඩා වැදෙනව ඇයි ඒ තමන්ගේ සැනසීම මෙච්චි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා ඉතින් අද අපිට සතුටු වෙන්න දවසක් වුණාට අපි හිතනවාද බුදුරජාණන් වහන්සේ හිටියනම් හොඳයි කියලා. නමුත් අදම අද දවසේම තමා දරුවනි අද වගේ දවසක උන්වහන්සේ හැමෝම අඬවලා ඒ වගේම හැමෝම දුකටපත් කරලා අද වගේ දවසකම තමා දරුවනි පිරිනිවන් මංජකේ පරිනිර්වාණයට පත් වෙච්ච දවස. ඉතින් සතුටු වෙන්න වගේම දුක් වෙන්න කාරණයක්. ඉතින් මේ කාරණ කාරණා හොඳට මතක තියාගන්න පුළුවන් හැම පොයකටම කමන්නේ සී සමාදන් වෙන්න මේ දුර්ලභ මොහොතේ
දරුවනි මේ බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන හරය ගන්න හැරෙන්න විනාශ වෙන්න එපා. ඉතින් මේ කරගත් ආශීර්වාද කුසල ධර්මයන් ධර්ම ශ්‍රවණයමය වූද ඒ වගේම භාවනාමය වූද මේ කරගත් ආශීර්වාද සමාධි ප්‍රඥා කියන මේ සිරු කුසල් බලයෙන් මේ පින්නන් දරුව සිර දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සංසාරේ නිවන් දකින ආත්මයන් කැත්තේ රීනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති වේවා ඒ වගේම මේ කුසල් බලයෙන් අවසාන වශයෙන් කරන කියන අධ්‍යාපන කටයුතු ආකා ඒකාන්තෙන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වේවා ඒ වගේම හිරදුඩු අඳුරසෙන් සියලුම බාධාවත් මැකිලා ඒවා ඒ වගේම තව තවත් මේ වගේ කුසල් කටයුතු වඩා වඩාත් හොඳින් කරගන්න ලැබේවා අවසානයේ ඔබටත් මටත් සිරු දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධේ පිණිසම මේ පින් කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න අවසාන වශයෙන් මේ ජීවිතේ නැවත පැවිදි ජීවිතයකට මාව පත් කරන්නට යෙදුන දිව්‍ය රාජයක් වගේ ජීවිතයට ඇවිල්ලා මේ සාසනික ජීවිතේ නැවත වතාවක් නගා හිටවන්නට උදව් කරපු පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් පානදුරේ විජිත නන්ද ලොකු සාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ශතවර්ෂාධික කාලයක් ආයි වළඳා මේ සසුන් මෙහෙවරේදී උන්වහන්සේ මේ පින් අනුමෝදන් වෙලා උන්වහන්සේගෙන් නිවන් පිණසම මේ උතුම් කුසල් හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න සාදු 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 අප සිරු දිනාටම උතුම් දළදා සාමින් වහන්සේගෙත් ඒ වගේම රුවන්වැලි මහා සෑරජානන් වහන්සේගෙත් ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙත් ඒ වගේම අනිකුත් සියලුම ශාරීරික ධාතුන් වහන්සේලාගේ උතුම් ආත්‍යදාස්කාන්ද බලයෙන් අප සිරු දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අවසාන වශයෙන් දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු මං පරන්ති දෙවියෝ මේ පින් දැකබලා සතුටු වෙත්වා ඒ වගේම අපවත් මේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන ඉන්ද්‍රකාමී හිතකාමී ඒ සියලුම දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන්ව අපවත් මේ සම්බුද්ධ ශාසනයත් රකීවා ඒ වගේම අප නමින් මියපරලොව ගියා වූ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා යම් කිසි කර්ම දෝෂයකින් ඒ ඇත්තෝ කිසියම් අභාව්‍ය ස්ථානයක සිටිනවා නම් ඒ ඇත්තෝ මේ පින් රැකමලා සතුටු වෙලා ඒ අභාව්‍ය ස්ථාන වලින් මිදිනා සැපවත් තැන් වලට යෙත්වා ඒ වගේම අප සිරු දිනාටම අවසානයේ ප්‍රාර්ථනා කරන සසර කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකින් අවබෝධ කරගන්න ලැබේවා කියලා සාදුකාරයක් දෙන්න සාදු 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 වන්දනා කරගන්න ආශිර්වාද කරනවා අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පත් ඉමිනාතේ සමිජ්ජතු සුපතිතං Maya
එහෙනම් ශිල්ප වාරණය කරගන්න සූදානම් වෙන්න නමස්කාරය කියන්න Gacchami Dhammang saranam gacchami Sanghang saranam gacchami Dutiyampi Buddhang saranam gacchami Dutiyampi Dhammang saranam gacchami Dutiyampi Sanghang saranam gacchami Tatiyampi Buddhang saranam gacchami Tatiyampi Dhammang saranam gacchami Tatiyampi Sanghang saranam gacchami Saranagamanam sampunnam Panadipata veramani sikkhapadam samadhiyami Adinnadana veramani sikkhapadam samadhiyami Kame sumichachara veramani sikkhapadam samadhiyami Musavada veramani sikkhapadam samadhiyami Suramereya majjhapamadattana veramani sikkhapadam samadhiyami Tisranena saddhin panchasila dhammang sadukang surakkitam katva appamadena sampade tabbhang තලේ කුසල නම්ද අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී වේ තවත් දිනක් කාලයක් මේ උතුම් ශාසන කිත ආස්වාදන්නට ශක්තිය දයාවේ වාසනාව ලැබේවා. ඉතින් අද දිනේ පැවැත්තු මේ සීල සමාදාන වැඩසටහන මෙලෙසින් නිමවටපත් වෙනවා. මේ වැඩසටහන කිරීම සඳහා අපට අවකාශය ලබා දුන් පානදුර විජිතානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේටද නිදුක් නිරෝගීව මේ ශාසන කිත ආස්වාදන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ඒ වගේම මේ සත්පුරුෂ මාධ්‍ය ජාලය ඔස්සේ මුළු වත් ලෝකයටම
ශ්‍රී ලංකා දේශයටම මේ වැඩසටහන විකාශනය කිරීමට අපහත දායකත්වය ලබා දුන් ප්‍රියානි හෙට්ටිආරච්චි මහත්මියටත් මාධ්‍ය අනුග්‍රහය ලබා දුන් විදේශගතව සිටින ප්‍රදීප් ලක්මාල් මොනසිංහ මහතාටත් ගුණවන්ත තිසේරා මහත්මියටත් උතුම් පුණ්‍යානුමෝදනා පළ කර සිටිනවා ඒ වගේම ශ්‍රී මේදානන්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු ඒ දායක සභාවේ සියලු දෙනාට මේ උතුම් වැඩසටහන මේ ආකාරයට මේ පින්කම මෙතරම් ලස්සනට සුන්දරව කරන්නට ඉඩ පාස ලබා දුන්නට අපේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා අවසානයේ මේ උතුම් සීල වැඩසටහන සඳහා මේ කීනෝගේ සියලු ආකාරයේ උදව් උපකාර කළ සියලුම සදහැදු පින්වතුන්ලා වෙතත් මේ දින සීල වැඩසටහනට සහභාගී වෙන සිල් සමාදන් වන අපේ මේදානන්ද දහම් පාසලේ උපාසක උපාසික පින්වත් සියලු දෙනාටමත් උතුම් පුණ්‍යානුමෝදනා පළ කර සිටිනවා අද දින වැඩසටහන මෙලෙසින් නිමාවටපත් කරනවා නැවතත් මෙවන් නෝරුම් පින්කම සමග හමු වෙන්නේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නා ඔබේ තෙරුවන් සරණයි